මේ ගිරිදේවිය දල කුමරුන්ගේ නැගණිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ගිරිදේවියගේ උපතත් එයින් පසු සිදුවුණු සිදුවීම් දාමයත් අලලා අතීත ශිල්පීන් ඊට අදාළ පුදසිරිත් හා වතාවත් විදීන් පිළියෙල කොටගෙන තිබෙනවා. ඒ පුදසිරිත්හි එන වාදන හා නර්තන අවස්ථාවන් කැටිකොට ගනිමින් එයට තවත් සංවර්ධිත අංගයන්ද එක් කරමින් මෑත යුගයේ K.S. ප්‍රනාන්දු මහත්මා විසින් මේ ගිරිදේවි නර්තනය පෙරහැර සම්ප්‍රදායන්ට එක් කර තිබෙන බවටයි ඉතිහාසයේ සාක්ෂි සපයන්නේ. ගිරිදේවි නර්තනය නර්තන සම්ප්‍රදායන්නේ අවස්ථා දෙකක දක්නට ලැබෙනවා. එක් අවස්ථාවක් වන්නේ ගිරිදේවි කෝලම. අනෙක් නර්තන අවස්ථාව ගරා යක්ෂාන්ති කර්මයේ හෙවත් ගරා යකුම් යාගේ එන ගිරිදේවි පිළිබඳ සංකල්පය. ඒ කෙසේ වෙතත් ඒ පූජා විධීන්හි එන නර්තන කොටස් එක් කර ගනිමින් නිර්මාණය කරන ලද සහ වර්තමානයේ විටින් විට සංවර්ධනය වූ ගිරිදේවි නර්තනය අද අපට මෙලෙස ඇසල පෙරහැර පූජෝත්සවයේ විසිතුර මවමින් දකින්නට පුළුවන්. විශේෂම කාරණාව වන්නේ මේ නර්තනය ඉදිරිපත් කරන්නේත් විදියගොඩ මහා විහාරයට අයත් දායක ගම් 10 පවුල්වල දුවා දරුවන් වීමයි.